හැටනව ලක්ෂයක ජනතා බලාපොරොත්තු යළි බලගැන්වීම යනමෑන් සරජන බලය ජාතික ව්‍යාපාරයේ පළමු ජනරැලිය අද පස්වරු දෙකට නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීටයේදී පැවැත්වුණා. ඊට සහභාගීවීම සඳහා සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ ස්ථාන පහක සිට පාගමනින් නුගේගොඩට පැමිණියා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිවිතුරු හෙළවුරුමය නුගේගොඩ තෙද්බිම් උද්‍යානයේ සිටත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ කට්ටිය මන්සන්ධියේ සිටත්, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පාගොඩ පාරේ සිටත්, කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් කොහොවල මන්සන්ධිය සිට පාගමනින් පැමිණියා. ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මෞබිම ජනතා පක්ෂය ස්ටැන්ලි තිලකරත්න මාවතේ සිට පාගමනින් පැමිණ ජනරැලියට සම්බන්ධ වුණා. සර්වජන බලය නුගේගොඩ සිට 69 ලක්ෂය නැවත පනනංගන වග මෙලස සපත කරමු. එන්න එපා දියසෙන් බොරු ඔටුනු දරා සිරසින් අත්වැඳ ගමු දස දහසින් අපි අපිම තමා දියසෙන්. ඔබ මහ පොළව හා බැඳුණු රටට ආදරේ ජනකායක්. ඔබ එදා පළමුවත් රට, දෙවනුවත් රට, තෙවනුවත් රට කියපු ජාතික නායකයෙක් සමග අත්වැල් බැඳගත්තේ ඒ නිසයි. නමුත් ඉතාමත්ම අවාසනාවන්ත ලෙස අද ඒ ජාතික නායකයින් ඔබ පරාජය කළ න්‍යාය පත්‍රයක් සහිත නායකයින්ව බලයට ගෙනල්ලයි ඔවුන් අද ඉවත් වෙලා තියෙන්නේ. ඔබට දුන් ප්‍රතිඥා වෙනුවෙන් හිටගත් පිරිසකුයි හිටගත් නායකත්වයකුයි අද මේ වේදිකාවේ සිටින්නේ. ඔව්, මෞබිම පාවා දීමට එරෙහිව තනතුරු අත්තල රට වෙනුවෙන් පරිත්‍යාග කරන්න සූදානම් බව ක්‍රියාවෙන් ඔප්පු කළ වීරයන් පිරිසකුයි අද මේ වේදිකාවේ. දනුත් තවමත් අපේ පාර්ලිමේන්තුව තුල පක්ෂ කණ්ඩායම් කිහිපයක්, පුද්ගලෝ කිහිපයක් ඉන්නවා. ගන්ධබ්බ අවදියේ කට්ටියක් රණිල් ළඟ, කට්ටියක් සජිත් ළඟ, කට්ටියක් තව කොහේ යනවද කියලා තේරුම් ගන්න බැරි. ඒක නිසා අපි ඒ අයට කියනවා, ඔබ ඇත්තටම රට ආදරේ නම් හිට ගන්න ඕන කඳවුර මේ සර්වජන බලය හැර වෙන කඳවුරක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වය දෙන, බැසිල් රාජපක්ෂ මහත්මයා සංවිධානය කරන දේශපාලන බලවේගෙත්, අජිත් ප්‍රේමදාස මහත්මයා නායකත්වය දෙන, හර්ෂද සිල්ලා මහත්මයා ප්‍රතිපත්ති හදන දේශපාලන බලවේගෙත්, අනුර කුමාර දිශානායක මහත්මයා නායකත්වය දෙන ප්‍රතිපත්ති හදන්නේ කවුද කියලා නොදන්න ඒ බලවේගෙ තියෙන වෙනස්කම් පහක් මට කියන්න ඕන හරියට. අපිට පේන හැටියට එහෙම වෙනසක් නැති නිසා තමයි මේ ජාතිකවාදී වාමවාදී ප්‍රගතිශීලී නායකයෝ එකතු වුණේ. මතක තියාගන්න මිත්‍රවරුනි, ඊළඟ ජනාධිපතිවරණේ ජනාධිපතිවරයා කවුද කියන එක තීරණය කරන්නේ අපි. ඊළඟ අවුරුදු 20 මේ රටේ දේශපාලනයේ තීරණාත්මක සාධකය තමයි සර්වජන බලය. එක වෙනස් කරන්න කාටවත් බෑ මිත්‍රවරුනි. සර්වජන බලය බිහි වුණා විතරයි ආණ්ඩුව අද කතා කරන්නේ ඡන්ද කල් දාන්නයි. ජනමත විචාරණයක් තියලා වසර දෙකකට කල් දාන්න කතා කරනවා. පාර්ලිමේන්තුවේ 3-2 වසරකට කල් දාන්න කතා කරනවා. අපි රනිල් වික්‍රමසිංහට කියනවා, රනිල් මහත්තයෝ පුංචි ඡන්දේ කල් දැම්මා වගේ ජනාධිපතිවරණයට අත තියන්න බෑ. එදා දාපු සෙල්ලම් අද දාන්න බෑ. අද සර්වජන බලය තියෙනවා. ඒ සෙල්ලම් දාන්න ආවොත් මේ ජනකම අරගෙන ජනපති මැදුර වට කරන්න අපි ලෑස්ති කියන එක අපි ජනාධිපතිවරයාට සිහිපත් කරනවා. මේ පටන් ගත්තේ වික්‍රමසිංහ බැසිල් දේශද්‍රෝහි නඩේට. අද මේ රට පරාධීනත්වයෙන් පරාධීනත්වයට ඇදගෙන යන නඩයට, ආර්ථික අර්බුදය කියන ඇති කරපු අර්බුදය දඩමීමා කරගෙන මේ රට විදේශීය කල්ලිවල කොලනියක් කරන්න හදන බලවේගවලට සුදු කොඩිය වනන දිනය තීරණය කරන බලවේගයයි අද මේ මෙතනින් පටන් ගත්තේ. ඒක උඹලට අවලාද ගහලා ඔය ෆේක් මොනාද මගුල් වලින් කමෙන්ට් දාලා එහෙම කරලා මේක නවත්තන්න පුළුවන් බලවේගයක් නෙවෙයි. රට දය සමය වෙනුවෙන් දස දහස් ගණනින්
අතීතය පුරා හඹාගෙන ආපු ජාතිමාමක බලවේගයන්ගේ වර්තමාන කඳවුරයි සර්වජන බලය. ප්‍රතිවාදී මහත්තුරුනි, හීන දකින්න එපා. මේ සැබෑ දේශමාමක ජාතික බලවේගේ මේ ගමන ජයග්‍රහණයෙන් මිස කෙලවර කරන්නේ නෑ. මේ එලිමහන් රඟපීටේ 2015 පෙබරවාරි 18 වෙනිදා මේ රට අර යහ පාලන දුර්දාන්ත යුගයේ අවසන් කිරීම සඳහා අපේ මිත්‍රයෝ වන උදේ ගම්මන්පිරලා විමල් වීරවංශලා අපේ වාසු සහෝදරයා මේ වේදිකාවට නගිනකොට ඒකේ පිටිපස්සේ හිටපු කෙනෙක් හැටියට ඒ වෙලාවේ මේ රටේවත් නොහිටපු බැසිල් රාජපක්ෂ කියන ඇමරිකන් කාර්යා අද මේ රට පාවා දෙන්නට හදන මේ උත්සාහය පරාජය කිරීම සඳහා මට පෞද්ගලික වගකීමක් තියෙනවා. මේ රටේ ගෑස් පෝලිං ඇති කරනකොට මුදල් නැමති කවුද? මේ රටේ ලයිට් නැති වෙනකොට හිටිය මුදල් නැමති කවුද? මේ තෙල් පෝලිං ඇති කරපු මොළ හතානෝ? මේ රටේ ගෑස් පෝලිං ඇති කරපු ඒ මොළ හතානෝ? අපි අද අර රනිල් වික්‍රමසිංහගේ වැල් පාලමට දක්කගෙන යන්න හදනකොට අපිට නියඬව ඉන්න බෑ. මම කවදාකවත් දේශපාලනයට එන්න හිටි කෙනෙක් නෙමෙයි. මම මේ රටේ ව්‍යවසායකෙක්. මේ රට මේ විදියට වැටෙන්නට ඉඩ දෙන්න බෑ. අපේ සියලු ජම් දෙයක් තියෙනම් කැප කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකයි අපි අද මෙතන ඉන්නේ. ඉතින් තවත් මේ රටේ මේ අහිංසක මිනිස්සුන්ට දුක් දෙන්නට බෑ. ජනතාව තව දුරටත් මේ වැල් පාලමේ දක්කාගෙන යන්නට හදන රනිල්ද බැසිල්ද පුතානෝ මිතුරුනාරෝද ඒ වගේම අපේ රෝසපාට මිතුරුන්ටද කියන්නට තියෙන්නේ ඔබ ඔක්කොම එකයි, අපි විතරයි වෙනස්. අද ඔබ ඇවිල්ලා ඉන්නේ සාම්ප්‍රදායික දේශපාලන රැස්වීමකට නෙමෙයි. සමෘද්ධිය 2500 5000 වුණාට ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පත් විය යුතුයි. ව්‍යවසායකත්ව මනසකින් ඇති රාජ්‍යයක් අපි බිහි කරගත යුතුයි. ඒ හැරෙන්නට වෙන කිසිම ක්‍රමයක් නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.